have been reports that Sri Lanka has sought assistance from the Maldives on the Muslim burial issue. Can you confirm this? What's the logic behind this? I mean, aren't these people Sri Lankans? Why are we sending the bodies to the Maldives? When you say that the government has decided, I'm refuting that because there is no decision by the government. The government decision is based on the expert advice. When the WHO said that it has to be country-specific, we referred this to a expert committee. Somebody has suggested that this could be taken elsewhere. That will be referred again to the expert committee, and on that basis that we will make the final decision on that. Yesterday, the Maldivian foreign minister says that they received a request from Sri Lanka, and they say specifically from the Sri Lankan president, to bury Sri Lankan Muslims who die of COVID to be buried in the Maldives. Has the government of Sri Lanka actually made that request to the Maldives? My knowledge, and as a cabinet spokesman, we have never discussed anything at the cabinet that sort. ඉල්ලීමක් කරලා තියෙනවා ඒ අවශ්‍ය තැන්වලට යොමු වෙලා තිබෙනවා ඒ වගේම විදේශ අමාත්‍යාංශය සම්බන්ධව මීගාව අවස්ථාවේදී සවිස්තරව කරුණු ඉදිරිපත් කරයි බලස්සභා මැතිවරණයට මාර්තු මාසයේ ප්‍රථම පැවැත්වීමට සූදානම් තිබෙනවාට ආරංචි මාර්ග සඳහන් කරනවා ඒ සත්‍යයක් දැමතුමුනි ඒ සත්‍යය උඩ තමයි ඊයේ සාකච්ඡාවට ලක් වුණේ ඒ අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා ජනක තෙන්නකෝන් නැමැතුමා ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා විවිධ මත ඉදිරිපත් වුණා ඒ අවස්ථාවේදී පහුගිය කාලය තුළ ඒ සියල්ල පැත්තක දාලා අමන්ට හිතුමතේට ප්‍රතිවර්ණ කල්දමීමේ එකම පරමාර්ථය තුළ එකට්ටිය කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේවැනි සංකීර්ණ තත්වයකට අපි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ කප්පාදු කරන විෂයපතේ වෙනස් කරන ਸਰව බලධාරියෙක් මේ රජයේ ඉන්නවා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. අමාත්‍යවරුම තමයි මේ ප්‍රකාශ කරන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට සම්පූර්ණ බලය ලැබිලා තියෙනවා. ඕනෑම මොහොතක අමාත්‍යවරයා යටතේ තියෙන ආයතනයක් වෙනත් අමාත්‍යාංශයක් යටතේ ඒකතු කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්න. එතකොට ඇමතිවරුන්ගේ ආයතන කප්පාදු වෙනවා කියන්නේ ඒක ඇමතිවරයෙක්ගේ එකක් අඩු වෙනවා තව ඇමතිවරුන්ට එකක් වැඩි වෙනවා කියන එක. ලේකම්වරයෙකු හෝ යම්කිසි පුද්ගලයෙකු මේ කප්පාදු කරනවා බව තමයි අමාත්‍යවරු සඳහන් කරන්නේ. වඩා ලේසි නේද කියන ඇමතිතුමාගෙන් ඇහුවා නම් කවුද ඒ නිලධාරියා? නොදන්නා අපෙන් සැඟවුණු අමුත්තා සොයන්නේ කියලා බල කරනවට වඩා සැඟවුණු අමුත්තා අල්ලගෙන තියෙන කෙනාගෙන් කවුද කියලා අහලා ප්‍රසිද්ධ කරන එක නේද වඩා ලේසි වැඩේ. පියාටක් ඉල්ලන්න ඕනේ කුකුලගේ මිසක් ඉබ්බගේ නෙවෙයිනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.